ආයුබෝවන් වාසනාව අද මම මේ වීඩියෝ එක සතියේ ලග්න බලාපල ප්‍රකාශ කරන්න මත්තෙන් යමක් කියන්න බලාපොරොත්තු වෙන අය ඇවිල්ලා විශේෂයෙන්ම මේ දිනවල මහත් ආන්දෝලනයකට පත් වෙලා තියෙන මේ ලංකාවාසී ලෝකවාසී ජනතාවට තර්ජනයක් වෙලා තියෙන මේ කොරෝනා වෛරසයක් පිළිබඳව ජීවිතහානි ඒ වගේම මිනිසුන්ට රෝග පීඩා ඇතිවී පණින් මරු කැඳවීමේ රෝග ඇතිවීම නිසා මුළු ලෝකෙට ලොකු තර්ජනයක් සහ බියවැද්දවීමක් මිනිස්සු අතර තියෙන දැන් අපේ ශ්‍රී ලංකාවෙත් මිනිස්සු ඉතාමත් බයෙන් කොළඹ යන්න ඒ කියන්නේ ටවුන් වලට යන්න බයයි. ඉතින් ඒ වගේම වෙනත් රටවල් වලත් ඇත් එහෙම තියෙනවා. ඉතින් අපේ රටේ රත්නත්‍රේ පිටින් එහෙම තාම මේ ව්‍යාප්ත වෙලා නැති නිසා එහෙම ලොකු අර්බුදයක් තවම නැහැ. ඒ මොකද අපේ මේ දළදා වහන්සේත් ඒ ජයශ්‍රී මහ බෝධිරාජයන් වහන්සේත් මේ රටේ තියෙන නිසා ඒවා එන එක බොහෝ දුරට වැළකෙනවා. ඒ නිසා මම මේ අපේ ශ්‍රී ලාංකික ජනතාවට ලෝකවාසී ජනතාවට හැම දෙනාටම මම කියන්නේ මේ වැළකි නිදුක් නිරෝගී භාවය ලැබිලා සිත සාන්තිය සැලසෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන අතරේ හැම දෙනාම පරිස්සමින් සිහිනුවනින් ගමන් බිමන් යන්න සෙනක ගැවසෙන තැන්වල ඉන්න නැතුව බොහොම පරිස්සමින් ජීවිත වලට ආදරය ඇතුව ගමන් බිමන් යන්න කියලා මම උපදෙසක් දෙන්න කැමති වැඩිහිටියෙක් වශයෙන්. ඉතින් ඒ නිසා මේ හැම දිනාටම එවැනි බයක් බියක් ඇති නොවේවා, රත්නත්‍රේ පිහිට ලැබේවා, බුද්ධ ධම්ම සංඝයන් ති රත්නත්‍රේ පිහිටෙන් හැමතෙම සිත සාන්තියක් ඇති වේවා, ලෙඩ රෝග නැති වේවා, අවුදුරු නැති වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්න කැමතියි. සතියේ ලග්න බලාපල කියන්න ප්‍රථමයෙන් මේ ලබන මාසය ඇතුළත ග්‍රහයන් කීප දෙනෙක් ස්ථාන මාරුවීමක් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව යමක් කියන්න ඕනේ. ඒක මම වෙනම වීඩියෝ එකකින් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ ග්‍රහ දෝෂාන්තකාර සහ වෙනත් ආබාධ වෙනත් රෝග පීඩා ආදී ඔබට තියෙනවා නම් ඒවා සමනය කර ගැනීමට බෝධි පූජා තැබීම, සෙත්කවි ආදී කියවීම, සාන්ති කර්ම කරගන්නවා නම් අපහ විමසන්න. මගේ දුරකථන අංකය තියෙනවා 0.71 86.18.192ට කතා කරන්න. ඉමෝ වයිබ වට්සප් ඇතුළත් වෙලා තියෙනවා. මේෂ ලග්නය මේෂ ලග්නයේට මේ කාලේ ඉතාමත්ම යහපත් සතියක් බවයි පෙන්වුම් කරන්නේ. ආදායම් තත්ත්වයේද සතුටුදායකයි. මෙතෙක් පැවති කලබලකාරී ගතිය නැති වී මනස සංසුන් ගතියක් ඇති වෙලා ඔබට ආදායම් මාර්ගයේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම රැකී රක්ෂාවල් නැතුව හිටපු අයට රක්ෂාවල් ලැබීම, තියෙන රක්ෂාව ආරක්ෂා කරගෙන ඒවා වැඩි දියුණු කර ගැනීමටත් ඔබට භාග්‍ය තියෙනවා. පියාට තර්මක අපලයක් පෙන්නුම් කරනවා. එහෙත් මවුට යහපතක් සිද්ධ වෙන නිසා පෙන්නුම් කරනවා. ඒ නිසා දරුවෙකුගේ උත්සවයක් පිළිබඳව ඔබට ආසන්නට එහෙම නැත්නම් ඒ උත්සවයක් පිළිබඳව වගේ වැඩ කටයුත්තකට සහභාගි වීමකට සිද්ධ වෙන්න පුළුවන්. ජයංකය 1 3 7, ජයවර්ණය රතු සහ කහ, සුභ දිනය අඟහරුවාදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් ඉසේ බරගතිය, සෙම් රෝග, ඒ වගේම අත්පාතු වලවීම ආදී පෙන්නුම් කරයි. වෘෂභ ලග්නය වෘෂභ ලග්නේ වෘෂභ ලග්නයේ මේ සතිය ඔබේ ජයග්‍රාහී සතියක්
වශයෙන් ඉදිරියට යන්න පුළුවන් සතියක් මේ සතිය මන්දයත් මෙත්තක් කාල ඔබ ඉතා පීඩනයට පත් වෙලා හිටපු කාර්යයක් තමයි සනිගේ ඒ රාෂ්ට්‍රක භාවය. ඒක නැති වෙලා දැන් දින කීපයයි. ඒ නිසා ඔබට මෙයින් යම්කිසි සහනයක් සැලසී තිබෙනවා. ඒත් ඔබට මේ එකපාට අතුගාලා දාලා වගේ ඒවා එකපාට ඔබට ලැබෙන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් ඔබට මේ කාලයේදී යහපත සාන්තිය ඇති වෙනවා. රැකී රක්ෂා දියුණු වීමට එහෙම නැත්නම් වෙනත් රක්ෂාවක් හෝ වෙළඳ ව්‍යාපාරයක් කරන ඒව ශක්තිමත් වීමට හැබැයි වැයපස ඉහළ යෑමකුත් සිද්ධ වෙනවා. හදිසියේ නීතිමේ ගැටලුවක් මතුවෙලා එහි ප්‍රතිවිපාක විඳින්නක් සිද්ධ වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ සතිය ඔබට සාමාන්‍ය තත්ත්වයක් උදා කරලා දෙනවා. ජයංකයේ 2-7-8 ජය වර්ණය රතු සහ කහ සුබ දිනය සිකුරාදා සහ සෙන්සුරාදා. රෝග පීඩා වශයෙන් ගත්තොත් උගුරේ අමාරු ඇස් රෝග ඒ වගේම ඉනෙම් පහළ ප්‍රදේශවල වකුගඩුවල රෝග වකුගඩු අක්‍රිය වීම ආදී පෙන්නුම් කරනවා. මිතුන ලග්නය මිතුන ලග්නයට ඔබට අර අනිත් ලග්නවල වගේ නෙමෙයි ඔබට පීඩාකාරී බවකට පත් වෙන මේ කාලය ඔබේ සිතුම් පැතුම් ඉතාමත්ම දුක්බර තත්ත්වයකට පත් වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. මන්දයත් සෑම පැත්තෙම හිරවි ඔබ ණයතුරස් වී ඒ වගේම වියපහදන් වී ඔබට අතරමං වෙන තත්ත්වයකට පත් වෙලා තියෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් කොමාරි ආර්ථිකයේ උඩ දාගන්න ස්ථාවර කරගන්න බලවත් උත්සාහයක යෙදී සිටින්න පුළුවන් ඔබ. ඒත් අන්‍යයන්ගේ චෝදනාවල් වලට අපහාස නින්දාවට භාජනය වෙනවා වගේමයි ඔබේ බිරිඳ එහෙනම් ස්වාමියා ඔබට ඔබ අතහැර ගියාසේ සලකන්න පුළුවන් ටික කාලයකට හෝ. ඒ නිසා මේ කාලයේ ඔබට සුවදායක සතියක් කියලා කියන්න අමාරුයි. ඒ නිසා මේ සතිය දුක්බර සතියක් බවයි පෙන්නුම් කරන්නේ. ජයංකය 3-7-9 ජය වර්ණය රතු සහ කහ සුබ දිනය බදාදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් ගත්තොත් ප්‍රශස්ත රෝග ඒ වගේම උදර රෝග ඒ වගේම හිසේ ඇම්ම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. කටක ලග්නය කටක ලග්නයට මේ කාලය ඔබට අර ඇඳෙන් බිමට වැටෙනා වගේ වැඩක් සිද්ධ වීම බොහෝ දුරට සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන් ඔබට මේ කාලයේ බලාපොරොත්තු ආකාරයට වැඩ කටයුතු කර ගැනීමට ශක්තිය නැහැ. හිතේ නොසන්සුන් ගතියත් හිතේ පීඩාකාරී බවත් ඇති වෙනවා. ඒ වගේම ප්‍රීතිමත්ව ගෙවූ පෞල් ජීවිතයට කනකොකා හැඳීමක් වගේ දේකුත් සිද්ධ වෙනවා. ඒ නිසා පවුලේ සාමය සමාධානය නැති වෙලා දෙදෙනා අතර මතභේද ඇති වෙලා ආර්ථික වැටීමකුත් සිද්ධ වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒ නිසා බොහොම ඉවසීමෙන් සංසුන් මනසකින් කටයුතු කරන්න ඕනි. ඒ නිසා මේ කාලයේ ඔබ බලාපොරොත්තු ආකාරයටම ඉදිරියට යෑමක් පෙන්වු කරන්නේ නැහැ. ඒ වගේම රැකී රක්ෂා කටයුතු වලන යම් විසි කැපිපෙන දිනුවක් පෙන්වු කරනවා. ඒ වගේම රස්සාවල් නැති අයටද රස්සාවල් ලැබීමක් තියෙනවා. ඒ ගැන බිය විය යුතු නැහැ. නමුත් අතර මගදී ඔබේ කටයුතු අඩහාල වීමක් එහෙම නැත්නම් ඒවා කටයුතු කරගෙන යාමට ශක්තිය නැතිවීමත් නිසා මානසික පීඩාකාරී බවක් ඇති කරලා දෙනවා. ඒ නිසා මේ කාලය තුළ ඔබට විවාහයක් කර ගැනීමට තිබූ බලාපොරොත්තුව කල් දැමීමට සිද්ධ වෙන්න පුළුවන්. ජයංකය 4-5-7 ජය වර්ණයේ සුදු සුබ දිනය සඳුදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් ගත්තොත් මුත්‍රා අමාරු, හමේ රෝග,
ඒ වගේම ඇස් රෝග ආදිය පෙන්වුම් කරන සිංහ ලග්නය සිංහ ලග්නයේ මේ සතිය ඔබට බොහෝ දුරට බලාපොරොත්තු ආකාරයට කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබෙනවා. බලාපොරොත්තු ආකාරයට කෙනියම් යම් කිසි කෙනෙක්ගෙන් උදව්වක් ඔබට බලාපොරොත්තු වේ නම් ඒ සඳහා ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. විශේෂයෙන් මව්ගේ පාර්ශවයෙන් එහෙම නැත්නම් මව්ගෙන් ඔබට උදව්පකාරයක් ලැබීමක් සිද්ධ වෙන්න බොහෝ දුරට තියෙනවා. ඒ වර්ණය රතු සහ තැඹිලි. සුබ දිනය බදාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් ගත්තොත් මුත්‍රාමාරු ඒ වගේම වකුගඩුවල පාලනය කිරීම වකුගඩු ඒවා පරීක්ෂා කර ගැනීම ඒ වගේම ඉසරදය වෙනහළු වල රෝග ආදිය පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නය කන්‍යා ලග්නය කන්‍යා ලග්නයට මේ කාලය ඔබ හිතන තරම්ම සුභඵල ලබා ගැනීමට අමාරුයි. මන්දයත් යම්කිසි දරුවෙකුගේ එහෙම නැත්නම් ඥාති දරුවෙකුගේ හරි මොකක් හරි ප්‍රශ්නයක් මතුවෙලා ඒවට කාලය ශ්‍රමයක් වැයවීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඔබට හදිසි රෝහල් ගතවීමකට හෝ වෙන යම් විපතක් ආදියක් සිද්ධ වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒ නිසා ගමන් බිම යාමේදී බොහෝ පරිස්සමෙන් යා යුතුයි. නැත්නම් ඔබට මොහුගේ ජීවිතවලට වගකියන සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාලය හිතට දුක් කරදර තිබුණත් ඒවා මගහැරී යනවා. දරුවෙකුගේ දියුණුවක් දැක සතුටු වෙන්න බලාපොරොත්තු වත් එයත් අසාර්ථක වෙනවා. ඒ නිසා මේ කාලේ ඔබට දියුණුව තාමත් අඩුවෙන් යන නිසා මේ කාලේ අසුභ තත්ත්වයක් වී පෙන්නුම් කරන්න. ජය අංකය 4, 5, 8. ජය වර්ණය කොළ සහ නිල්. සුබ දිනය බදාදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් ගත්තොත් බඩේ උදරගත රෝග, කෑම නොදිරවීම, ඒ වගේම පපුවේ වේදනා කැක්කුම් ඇතිවීම, ජලය විපත් ආදිය පෙන්නුම් කරයි. හරි. තුලා ලග්නේ. තුලා ලග්නේට මේ කාලයේ ඊතරම්ම සුවදායක භාවයක් පෙන්නුම් කරන්නේ නැත්තේ චිත්ත පීඩා ඇති කරනවා. හිතට සතුට නැති කරනවා. මෙතෙක් කල් පැවති හිතේ සොම්නස් භාවය නැති වෙලා දොම්නස් භාවයට පත් වෙනවා. ඒ කියන්නේ තමම් ගේ හිතට අනවශ්‍ය කරදර පැමිණෙනවා. ඒ නිසා හිතට දුකක් ඇති වෙනවා. ඒත් පෞල් ජීවිතය ඉදිරියට ගෙන යාමට ශක්තිය සහ ඒ බලය ලැබෙනවා. හවුලේ කරන කටයුතු වලට ඊතරම්ම සාර්ථක භාවයක් ඇති වෙන්නේ නැහැ. දරුවන්ගේ ආරක්ෂාවත් දරුවන්ගේ දියුණුවත් නිතරම කල්පනා කරන මේ කාලය ඔබට දරුවෙක්ගේ අවශ්‍යතාවයක් සඳහා කාලයත් සමයත් මුදලත් වැය වෙනවා. ඒ සඳහා ඔබට ඒවයි කැපවී වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි සහෝදරයෙකුගේ අවශ්‍යතාවයක්ද මේ කාලය තුළ ඔබට පිරිමසා ගන්න සිද්ධ වෙනවා. ඔවුන්ට උපකාරයක් කිරීම. ඒ නිසා ඔබට සහෝදරයන් සහ නෑදෑයින් අතරේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කාලයේ ප්‍රවේශමෙන් ගත කර යුත්තේ මන්දයත් හෘද රෝගයක් පිළිබඳව ඉඟියක් පෙන්නුම් කරන නිසා මේ කාලය පපුවේ අමාරු, ඒ වගේම පපුවේ වාත හිරවීම් ඒවා ඇති වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙලා ජීවිතය ආරක්ෂා කරගෙන ආගමික කටයුතු වල යෙදෙන්නේ කියලා මම කියන්න කැමතියි. ජය අංකය 3, 5, 8. ජය වර්ණය රතු සහ කහ. සුබ දිනය බදාදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් හෘද රෝග, පපුවේ කැක්කුම්, වාතය, පිත, සෙම, තුන්දොස් කෝප වීම, මුත්‍රා රෝග ආදිය පෙන්වුම් කරනවා.
වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයට මේ කාලේ ඔබත් අර පෙර කී ආකාරයටම 7 අවුරුදු 6 මාසයක් පීඩාවෙන්ද මේ කාලේ ඔබේ දරුණුතම අවස්ථා ඉවත් වෙලා සාමයේ සමාදානයේ සතුට ප්‍රීතිය ඇති වෙන්න පුළුවන්. එහෙත් ඔබේ දසාවල් අනුවයි ඒ සිද්ධවන්නේ. පාපී දසාවක් නම් ඔබට ඒ තරම්ම සුවදායක භාවයක් ඇති කරලා දෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඔබට අර තිබිච්ච හිසේ බරගතිය, එහෙම නැත්නම් මානසික පීඩාකාරී භාව නැති වෙලා, පවුලේ තිබිච්ච ભેද භින්නතාවේ නැති වෙලා සිත සාන්තිය සැලසෙන කාලයක් මේ කාලේ. ධනය ලැබීමත් මේ කාලේ ඔබට තියෙනවා. ඒ වගේමයි ඒ ස්ථානයේ පැවති ආරවුලක් පිළිබඳව එය විසඳා ගන්න බොහෝ දුරට ඔබට හැකියාව ලැබෙනවා. සමහර විට බලය පාවිච්චි කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබ නීතිය පිළිහිට පතන්න පුළුවන්. ඒ කෙසේ කොහොම කරත් ඔබට එයින් ජයක් ලැබෙනවා. නිතර නිතර රෝග පීඩා ඇති වෙන මේ කාලයේ ප්‍රවේශමින් කටයුතු කරන්න ඕනේ. ජයංකයේ 2-3-7 ජය වර්ණය රතු සහ කහ සුබ දිනේ අඟහරුවාදා සහ සිකුරාදා රෝග පීඩා වශයෙන් සෙම් ප්‍රතිශාව, සෙම, පපුයේ සෙම හිරවීම, ඒ වගේම කැස්ස උණ ආදිය පෙන්වුම් කරනවා. ධනු ලග්නය. ධනු ලග්නය. ධනු ලග්නයට මේ කාලය ඔබට ඊතරම්ම සැපදායක සතියක් කියලා කියන්න බෑ. මොකද මන්දයක් ඔබට ධනහානිය තියෙනවා මේ කාලේ. කොපමණ මුදල් ලැබුණත් ආර්ථිකයේ ශක්තිමත් වුණත් අගහිඟකම් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා මේ කාලේ. ඒ වගේමයි ඔබේ ගෙදර, ඔබේ නිවස, එහෙම නැත්නම් ඉන්න ස්ථානයේ කරදරයි. ඒ නිසා ඔබට නිතර නිතර ඒවයින් පීඩා ලබන කාලයක් වෙන්න පුළුවන්. ඒත් ඔබ පාලකයෙකු වශයෙන් කටයුතු කරන නිසා, සමහර විට ඔබ පාලකයෙකු වශයෙන් කටයුතු කරන කෙනෙක් නම් ඔබට ඒ තුළින් යම් සතුටක් ලැබෙනවා. ඒවා පාලනය කර ගැනීමේදී යම් දක්ෂතාවයක් අනුව ඒවා පාලනය කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ කාලයේ ඔබට දුක වගේම සැපත් තියෙනවා. ඒ මිශ්‍ර ඵල උදා කරන සතියක්. ඒ නිසා දරුවෙකුගේ උත්සවයක් පිළිබඳ ඔබට කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මව්ගේ අප උපකාර සිමැත්ත මවුට අප උපකාර කිරීමක් මේ කාලය තුළ සිද්ධ වෙනවා. බොහෝ දුරට එයින් ඔබට හිත සතුට වීමට කරුණු යෙදෙනවා. ඒ නිසා මේ කාලයේ ඔබට ඊතරම්ම සුවදායක නැති වුණත් ඔබේ ජය අංකය 1-2-5, ජය වර්ණය 5-7, සුබ දිනය බ්‍රහස්පතින්ද සහ සඳුදා. රෝග පීඩා වශයෙන් ගත්තොත් උගුරේ අමාරු, කටහඬේ වෙනස් වීමක්, ඒ වගේම සෙම, පපුවේ පෙනහළු වල සෙම හිරවීම, ඒ වගේම මානසික පීඩාකාරී බව ආදිය පෙන්වනු කරනවා. මකර ලග්නය. මකර ලග්නය. මකර ලග්නයට ඔබට මේ කාලයේ මෙතුවක් කාල ඔබට හිටියේ සුවදායක සැපදායක කාලයක් වගේ හිටියට, ඔන්න ඔබට දැන් මේ කාලයේ මානසික පීඩාකාරී බව නිතර නිතර ඇති කරනවා. නැති කරදර ඔළුවට, හිසට, හිතට එනවා. ඒ නිසා ඒවයින් පීඩා ලබනවා. කෝපය, වෛරය, දේශේ ආදී අකුසල ධර්ම හිතට ඇතුල් වෙනවා. ඒ නිසා ඔබට ඒ තුළින් යම් පීඩාකාරී බවක් ඇති කරලා ඔබේ මනස අවුල් කිරීමක් සිද්ධ වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. හිතේ නොසන්සුන්තාවය ඇති වුවත්
හිත එකඟතාවයක් කරගෙන වැඩක් කරන්න ඔබට හැකියාව ලැබෙනවා. විදේශගත වීමට ඔබ බලාපොරොත්තු වන්නේ නම්, එහෙම නැත්නම් විදේශ සිට ඔබ මේ රටට පැමිණීමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ සඳහා ඔබට ඉඩකඩ හැදෙනවා. ඒ සඳහා වාතාවරණයක් හැදෙනවා. හොඳයි, ගමන් බිමන් වලට වරදක් නැහැ. ඒ නිසා මේ කාලේ ධනය රැස් වෙනවා වගේම ධනය වැයවීමකුත් තියෙනවා. නඩු හබා වලට පැටලීම, නීති උසාවි ආදියට වැයපස වැය කටයුතු වලට වැයපස වැඩිවීම නිසා මුදල් වැයවීමක් සිද්ධ වෙනවා. සතුරන් මර්ධනය වුවත් මේ කාලේ ඔබට මානසික පීඩාකාරී බවකුත් ඇති කරලා දෙනවා. ජය අංකය 128, ජය වර්ණය පොළ සහ නිල්, සුබ දිනය බදාදා සහ සෙනසුරාදා. රෝග පීඩා වශයෙන් ගත්තොත් ඇස් යට වේදනා කැක්කුම් ඇතිවීම, ඒ වගේම ඇස් රෝග, ඇස්වල සැත්කම් කිරීමට පෙළඹීම, ඒ නිසා මානසික පීඩා, ඒ වගේම ඌරේ සෙම ආදී රෝග පෙන්නුම් කරයි. කුම්භ ලග්නය කුම්භ ලග්නේ කුම්භ ලග්නේට මේ කාලය හොඳයි, වරදක් නැහැ. එහෙත් අධික වියදම් පක්ෂයේ වැඩිවීමත්, නීති ප්‍රශ්න වලට වැයපස වැයවීමක් සිද්ධ වෙන නිසා මේ කාලේ ඔබට ඒ අතින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට මහත් වෙහෙසක් ගත යුතුව තිබෙනවා. අවිවාහකයට මංගල යෝජනා ඉදිරිපත් වීම, ඒ වගේම මංගල කටයුතු සාර්ථක කර ගැනීමටද ඉවහල් වෙනවා. ඒ වගේමයි දුර ගමන් බිමන් යාමට සැලසුම් සකස් කිරීමක්, එහෙම නැත්නම් ඈත පිට රටවල් වලට යන්න සැලසුම් කිරීමකුත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ ඔබට විශේෂයෙන්ම ආදායම් තත්ත්වයේද හොඳයි, සතුටුදායකයි. පොළවෙන් එන ආදායම් තත්ත්වයේද සතුටුදායකයි. ඒ නිසා ඔබට භූමි ලාභ, ඒ වගේම භූමියෙන් එන ආදායම් තත්ත්වයේද කෘෂිකර්මාන්තාදීදී සිටින අයටද මේ කාලය හොඳයි. ජය අංකය 128, ජය වර්ණය කොළ සහ නිල්, සුබ දිනේ බදාදා සහ සෙනසුරාදා. රෝග පීඩා වශයෙන් ඇස් රෝග, ඒ වගේම ස්පීනස් රෝග, ඒ වගේම කැස්ස සෙම ආදී රෝග පෙන්නුම් කරයි. මීන ලග්නය මීන ලග්නය මීන ලග්නයේට මේ කාලයේ ඔබට වරදක් නැහැ. මේ සතියේ ඔබට විශේෂයෙන්ම ඔබේ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ලැබෙනවා. මේ තාක් කල් පැවති රැකියාවේ අර්බුදකාරී බව නැති වෙලා නව රැකියා ලාභ හෝ ඒ තියෙන රක්ෂාවේ උසස් වීමක් අනුව, එහෙම නැත්නම් සැනසිල්ලේ රක්ෂාව කරගෙන යාමට හැකියාවක් ලැබෙනවා. රජයේ රැකියාවක් කරන්නේ නම් ඒ සඳහා රජයේ උසස් අයගේ ආධාර උපකාර ලැබෙනවා. ආණ්ඩුවේ රක්ෂාවකට යාමට ඔබට ශක්තියකුත් ලැබෙනවා. ඒ නිසා මේ සතිය ඔබට සුබදායක සතියක් බවයි පෙන්නුම් කරන්නේ. වචනයේ කතා කිරීමේදී බොහෝ ප්‍රවේශමින් කතා බහ කරන නිසා ඔබ ඒ අයගෙන් බලාපොරොත්තු ආකාරයට අනුන්ගේ සිද්ධිනා ගැනීමට හැකියාව ලැබෙනවා. ස්ථානයේ පැවති කරදරයක් නිදහස් වෙනවා. ඒ වගේම ඔබේ කටයුතු පහසුවෙන් කර ගැනීමටද මේ සතියේ හැකියාව ලැබෙනවා. ජය අංකය 2-4-7, ජය වර්ණය කහ සහ තැඹිලි, සුබ දිනය බ්‍රහස්පතින්දා සහ ඉරිදා. රෝග පීඩා වශයෙන් ඇස් රෝග, අතපය තුවාලවීම, අත්පා වේදනා කැක්කුම් ඇතිවීම. වීඩියෝ නරඹා ඔබ කැමති නම් ලයික් කරන්න, මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් කර අප වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමග ඇති සීනුවද ක්ලික් කර.